මේ පිංගාවේ පිළිබඳව සුළු සුළු ශ්‍රමදාන වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැහැ. ඇත්තටම මේ ප්‍රශ්නේ දීර්ඝ කාලයක් තිබිච්ච එකක් ගන්න මන්තුමා මේ කානෝ දිගේම මේකේ තමයි මේ ගෙවල් හදාගෙන කඩ හදාගෙන ඔක්කොම මේ පරිසරයේ හානිය කළ තියෙන මේ ප්‍රදේශයේ ජනතාව. එතකොට මේ එකවර 134ක් කඩන්න අමාරුයි. වැස්ස තියෙන කාලේට මේ පැත්තම යන්න බෑ ගරු කතා නායකතුමනි. මාතලේ ඉඳලා එන වාහනයකටවත් නුවර දෙන්න බෑ. මම යෝජනා කරන කටාර ෆන්ඩ් එක වගේ ආයතනයකට අපිට බැරි ඇයි මේ පිළිබඳව වියදම් ඇස්තමේන්තුවක් ඉංජිනේරු වාර්තාවක් හදලා මේ කාරණය මුලිනුපුටා දැමීමට පොල්ගොල්ල කතා නායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ පිංගාවය ආශ්‍රිත මේ ප්‍රශ්නේ පිළිබඳව අපි විවිධ අවස්ථාවල ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා මේ පිංගාවේ පිළිබඳව සුළු සුළු ශ්‍රමදාන වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැහැ. ඇත්තටම මේ අනවසර ඉදිකිරීම සහ කැලිකසල දැමීම කියන කාරණාව අපි පිළිගන්නවා. නමුත් ගරු කතානායකතුමනි මේ වෙනකොට ඒ ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් වගේ මේ මිනිසුන්ට මේ කාලේ වැස්ස නැහැ. නමුත් වැස්ස තියෙන කාලේට මේ පැත්තම යන්න බෑ ගරු කතානායකතුමනි. මාතලේ ඉඳලා එන වාහනයකටවත් නුවර දෙන්න බෑ. මම යෝජනා කරනවා ගරු කතානායකතුමනි මේකට ස්ථිරසාර විස්තුමක් තියෙනවා. මේක පොල්ගොල්ල වේල්ලේ ඉඳලා මේ මහවැලි ගඟේ තිබෙන ඒ කැලිකසල මඩ රොක් වෙලා තියෙන කැලිකසල ඉවත් කරන්න ඕන. ඒකට සමහර වෙලාවට රජයට මුදල් නැතුව ඇති ඒක මම පිළිගන්නවා. මේකට ප්‍රාදේශ සභාවේ තියෙන සුළු මුදල වියදම් කරාට පස්සේ ඒකටත් හැකියාවක් නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා විදේශ අරමුදල් ඒ කියන්නේ කටාර ෆන්ඩ් එක වගේ ආයතනයකට අපිට බැරි ඇයි මේ පිළිබඳව වියදම් ඇස්තමේන්තුවක් ඉංජිනේරු වාර්තාවක් හදලා මේ කාරණය මුලිනුපුටා දැමීමට පොල්ගොල්ල වේල්ලේ ඉඳලා මේ ඉස්සරහට මේ නගරේ දක්වා අකුර නගරේ දක්වා එම විකල්ප වැඩපිළිවෙළ නොකළොත් නිතර මේකේ වැලිසා රොන්මඩ ඉවත් නොකළොත් මේ ප්‍රශ්නේ ජය ගන්න බෑ ගරු අග්‍රාමාත්‍යතුමනි. එස මඟුතුමා ඊටම ඕනකමින් ඉල්ලනවා කුඩා කුඩා ආකාරයේ සමදාන පවත්වමින් මේ අකුර නගරේ බේරා ගන්න බෑ. මේ ප්‍රදේශයේ අපේම මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. ඒ නිසා මේකට විසඳුම මම යෝජනා කරපු විසඳුම ගන්න අමාරු තත්ත්වයක් තියෙනවද කියලා මම අහන්නේ. ගරු කතානායකතුමනි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙ රැස්වීමේදීත් මේක මේ මෙතුමා කියන ප්‍රශ්නේ අපි මුලින් කිව්වේ දැනට කරන කටයුත්ත මේ දීර්ඝකාලීන විසඳුමක් මේකේ යෝජනා කරනවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා අනවසර ඉදිකිරීම් ටිකකුත් අයින් කරලා ඒ වගේම මේ ජලය මේ ගං අතුර ගලන කාලේ තමයි වැඩියෙන් මේ වහින කාලේට එන ජලය බැහැලා යන්න පුළුවන් ආකාරයට මේ ඇලමාර්ගයේ එහෙම් පිටිම ගොඩ දාලා ඒ අවශ්‍ය කරන කටයුතු කරන්න. ඒකට ගරු කතානායකතුමනි මේ වෙනකොටත් අවශ්‍ය සැලැස්ම හදාගෙන යනවා කොහොමද මේ කටයුත්ත කරන්න කියලා. මම ගියා බලන්න මේ නගරේ හැමදාම යට වෙනවා මිනිසුන්ට මේ ප්‍රශ්නයක් වෙනවා අගමැතිතුමා මට කිව්වා ගිහින් බලලා එන්න කියලා. ගිහින් බලලා සාකච්ඡාවක් තියලා ආවා. ඒක නිසා මේ ප්‍රශ්නේ දීර්ඝ කාලයක් තිබිච්ච එකක් ගරු මන්තුමා මේ කානෝ දිගේම මේකේ තමයි මේ ගෙවල් හදාගෙන කඩ හදාගෙන ඔක්කොම මේ පරිසරයේ හානිය කළ තියෙන මේ ප්‍රදේශයේ ජනතාව. එතකොට මේ එකවර 134ක් කඩන්න අමාරුයි. ඉතින් අපි දැනට බලනවා මේක කොහොමද කරන්න කියලා. ඔබතුමා කියන කාරණේ හරි මේ වතුර බැහැලා යන්න පුළුවන් විදිහට මේ කටයුත්ත කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා.